2011 ලෝක කුසලානේ ශ්‍රී ලංකා සංචිතයේ හිටපු ක්‍රීඩකෙක් විදිහට හිටපු ක්‍රීඩා අමාත්‍යවරයා මේ කරන චෝදනාව ඔබ කොහොමද දකින්නේ? අමාත්‍යවරයා වගකීමෙන් කියනවා ඔහුට ඒ සඳහා අවශ්‍ය සිය කීවිලි සහ සාක්ෂි තියෙනවා කියලා. ඉතින් ඒකෙදි වැදගත්ම දේ තමයි පුළුවන් තරම් ඉක්මනට ICC ආයතනයට ඒවා ලබා දෙන්න ඕනේ. ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකින් කිහිප දෙනෙකු මුදලට තරඟ පාවා දීමට පොළඹවා ගැනීමේ උත්සාහයක් පිළිබඳව ඔබ ඇතුළු ක්‍රීඩකයෝ 3 දෙනෙක් ප්‍රකාශ කරලා තිබුණා. ඒ පරීක්ෂණවල ප්‍රතිඵලයක් තියෙනවද? ඔව් ඒ අවස්ථාවේදී ICC ආයතනයට ඒ දැනුවත් කිරීමක් තමයි මම ඇන්ජලෝ සහ කුසල් ජනිත් කරන්නේ. ඉතින් එතනදී මම හිතන්නේ මේ කාලේ හිටපු අමාත්‍යවරයා මම හිතන්නේ ඇසිරි ජයසේකර මහත්මයා අපිට කිව්වා SCID ආයතනයටත් ගිහිල්ලා ඒ සම්බන්ධව විස්තරයක් පවසන්න කියන එක. ඉතින් හැමදේම කරා. නමුත් එතනින් පස්සේ ඒ උන පරීක්ෂණවලට උනේ මොකද්ද කියන එක ගැන තාමත් මේ වෙද්දි ඉස්සර දැනගන්න ලැබිලා නැහැ. මීට කලින් ICC ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දූෂණ ගැන කතා කරලා තිබුණා. ඒ කාලේ තිබුණ දූෂණ ගැන ක්‍රුඩකින් කතා කළේ නැද්ද? මේකෙදිත් මම හිතන්නේ ඒ වෙලාවෙදිවත් මේ එකට වගේ කියන අය හොයලා බැලුවද ඇයි එහෙම කියන්නේ? ඒකට සම්බන්ධ ක්‍රීඩකයෝද නැත්නම් වෙනත් අයද කියන එක ගැන පරීක්ෂණයක් පැවැත්වුවද කියන එක මොකද මේක දිගින් දිගටම කතා කරන දෙයක්. අඩු ගානේ දැන් ඉන්න ක්‍රීඩා අමාත්‍යවරයා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මේ දි දැනුවත් කරලා ICC ආයතනයට දැන් හරි මේ සඳහා පරීක්ෂණයක් පවත්වයි කියන විශ්වාසය මට තියෙනවා. මේ විදිහට විවිධ අවස්ථාවල එල්ලවෙන චෝදනා වලින් ක්‍රීඩකින්ටත් යම් බලපෑමක් සිද්ධ වෙනව නේද? ක්‍රීඩකයෝ ගොඩාක් මහන්සි වෙනවා, පුහුණු කරුව හැම කෙනාම මහන්සි වෙනවා. විශේෂයෙන් මේ වගේ දේවල් වලට කිසිම කෙනෙක් ක්‍රීඩකයෙකෝ එයා සම්බන්ධව ආයතනය කෙනෙකුෝ එකට සම්බන්ධ වෙලා තියෙනවා නම් වැදගත්ම දෙයක් තමයි මේ දේවල් ඉතාමත් හොඳින් ඒ තියෙන දේවල් ක්‍රියා කරගෙන ආවොත් හොඳයි කියන එක. මොකද එතකොට ක්‍රීඩකයන්ට හරි ලේසි ඉදිරියේදී ක්‍රීඩා කරන්න. මොකද ඉදිරියේදී ක්‍රීඩා කරන ක්‍රීඩකයන්ටත් එතකොට මොකක්ද අපි කරන්න ඕනි කියලා නිසි සැලැස්මක් එක්ක ක්‍රීඩා කරන්න පුළුවන්.